2018 විශ්වාස භංගයක් ගෙනාවා අගමැතිතුමාට. අපි ඒක පරාජය කරා. ඊට පස්සේ ඔක්තෝබර් 26 මාස දෙකකට මේ රටේ ආණ්ඩුවක් නැතුව තිබ්බා. නමුත් අපි අධිකරණය ස්වාධීන කළ තිබ්බ නිසා, රාජ්‍ය සේවය පොලිසිය ආදී ස්වාධීන කළ තිබ්බ නිසා සාධාරණව මේ රටේ විසඳුමක් ආවා. නිවැරදි රජයට රට පාලනය කරන්න ආයෙත් ඉඩ දුන්නා. ආයෙත් මේ සංවර්ධනීය වේගවත් වෙනවා දකින්නකොට ඔන්න ආයෙත් කපලෙන් අදිනවා. ආයෙත් විශ්වාස භංගයක් ගේනවා ආණ්ඩුවට එරෙහිව. ඒකත් පරාජය කරා. මේ ඔබට ගෙනල්ලා දෙන්න තියෙන දේවල් අපි ගෙනල්ලා දෙනවා. කාටවත් අපිව කකුලෙන් ඇදලා ඒක නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි වැඩ කරගෙන යනවා ඡන්ද බලාගෙන නෙවෙයි, මේ රටේ සියලුම පුරවැසියන්ට හොඳ කාලයක් ගෙනල්ලා දෙන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා.